रागो समती विचती සට සෙවිලි නොකළුත් මැනවින් සිතරාගයෙන් කෙලෙසෙයි නොවැඩුව භාවනාවෙන් යතා ගරන් දුච්චන්නම් වැරදි විදිහට ගියක් සෙවිලි කරලා තියනවා නේ එහෙමත් නැත්නම් හරියට ගියේ සෙවිලි කරලා නැත්තම් මුට්ටි සමති විජ්ජති වැස්සෙන්ද ගන්නවා ජලය මෙහි ජලය මුට්ටි කියන වැස්ස ඒවන් අභාවිතං චිත්තං නොවඩන ලද සිතත් රාගෝ සමති විජ්ජති රාගේ වැහෙන්ද ගන්නවා මේක අටුවාවේ සඳහන් කරනවා රාගේ විතරක් නෙමෙයි ද්වේෂේ මේ මේ හැමදේම නොවැඩු සිත තුනි වැහෙන්ද ගන්නවා කියන එක මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නන්ද කුමාරයාගේ කතාවට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත් නුවරට වැඩම කරපු වෙලාවේ තුන්වෙනි දවසේ තමයි නන්ද කුමාරයාව පැවිදි කරන්නේ. ඉතින් නන්ද කුමාරයාත් කැමැත්තෙන් දිමේ මහාන වෙන්නේ. නන්ද කුමාරයා බුදුහාමුදුරන්ගේ පාත්‍රය අරන් යනකොට ජනපද කල්යාණී උඩ ඉඳලා කියනවා ස්වාමීනි මගේ මේ ඔබ ඔබතුමා මගේ නළලට තිබු තිලකේ වේලෙන්න කලින් එන්න ඕන. මුට්ටුවක් තියලා යන්නේ. තිලකේ වේලෙන්න කලින් ඔබතුමා එන්න කියලා. අනේ උන්වහන්සේ යනවා. උන්වහන්සේ හිතනවා බුදුහාඳුරෝ මේ ඉනිමගේ පාමුලට ගියාට පස්සේවත් පාත්‍රය ගණන් කියලා. අන්තිමට මාලිගාව ඉවර වෙන තැනදී පාත්‍රය ගණන් කියලා හිතනවා. විහාරේ දොරටුව ළඟදී ගණන් කියලා හිතනවා. මෙහෙම හිත හිතා යනවා. අන්තිමටම බුදුහාඳුරෝ අහනවා නන්ද කුමාරයාගෙන් නන්ද මහණ වේමුද කියලා. සහෝදර ගෞරවයට මේක අතාරින්න බැරි වෙනවා මහණ වේනවා. හැබැයි මහණ වේලා කොච්චරවත් කල්පනාව ජනපද කල්යාණ ගැන. ඉතින් අනේ භික්ෂුන් වහන්සේලා අහනවා ඔබ වහන්සේ මොකද මේ නිකන් අකමැත්තෙන් වගේ මහණකම ඉන්නේ? අනබිරතෝ බ්‍රහ්මචර්යං චරාමි. මම අකමැත්තෙන් තමයි මහණකම් කරන්නේ. ජනපද කල්යاني මට කොච්චරවත් මතක් වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේට මේක සිද්ධි භික්ෂුන් වහන්සේලා කියලා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ නන්දහාමුදුරන්ට කතා කළා නම් ඇත්තද නන්ද ඔබ අනබිරතෙන්ද මහානකම් කරන්නේ? එසේ ස්වාමීනි මං කැමැත්තෙන් මේ මහානකම් කරන්න කිව්වා. ජනපද කල්යاني මට කොච්චරවත් මතක් වෙනවා කිව්වා. බුදුහාමුදුරුවෝ බාහය ගහෙත්තු අතින් අල්ලගෙන දෙව්ලොවට වඩිනවා. දෙව්ලොවට වඩිනකොට බුදුහාමුදුරට ඒ අතට කතාව ටිකක් දෙකයි. දෙව්ලොවට වැඩියට පස්සේ අප්සරාවන් 500ක් පේන්න සලස්සනවා කකුට පාදානි. කකුට පාදාණි කියන පරිවි කකුල් වගේ පාට තියෙන. පරිවි කකුල් දැකලා තියෙනවද ඔයා? පරිවි කකුල් හරියටම ගත්තොත් එහෙම රතු පාටයි. රෝස පාටයි. රෝස පාට කකුල් තියෙන එක බලන්න ඒක තියෙන. කකුල් තියෙන මේ පරිවියන්ගේ පාට. එතන මේ කාන්තාවගේ ශරීර වර්ණයම රෝස පාටයි. රෝස පාට කාන්තාව ටිකක් තමයි පෙන්වුවා කියලා කියන්නේ. බුදුහාඳුර වහන නන්දගෙන් ජනපද කල්යාණිද ලස්සන මේගොල්ලොද ලස්සන. ඉතින් ඇත්ත කතාව ලස්සන අරගොල්ලෝනේ. ඊට පස්සේ කියනවා මේ දිව්‍යාංගනාව ලස්සනයි කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා අභිරමණන්ද අභිරමණන්ද මුළු ත්‍රිපිටකයේම එකම තැනයි තියෙන මේ වගේ කියපු දර. අභිරමණන්ද අභිරමණන්ද නන්ද ඇලෙන්න ඇලෙන්න. උදාහර කියනවා ජනපද කල්යාණෙට නෙමෙයි මේගොල්ලන්ට ඇලෙන්න කියලා. දිව්‍යාංගනාවන්ට. ඔය ෆස්ට් ලව් එකනේ අතාරින්න බැරිනේ. දැන් උදාහර හදන්නේ මේක ට්‍රාන්ස්ෆර් කරන්න දෙවඟුණුන්ට. දැන් මොකද වෙන්නේ අර තිබිච්ච ආදරේ ගියා දෙවඟුණුන්ට. දැන් දෙවඟුණුන්ට ඇලෙන්න පටන් ගත්තා මියා. දෙක පැනපු මිනිහට ඕන තරම් වෙනස් කරගන්න පුළුවන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුහාරු නන්දහාරු අරගෙන නන්දහඳුරන්න කියනවා නන්ද මම ඔබට පාටි භාග කොහොම ශ්‍රමදානම හරියට පුරනවා නම් මම ඔබට මේ ජනපද මේ කල්යාණී මේ දෙවඟුණුන් දෙන්න මම අප වෙනවා. පරිවි කකුල් වල පැහැංගු දෙවඟුණුන් දෙන්න. ඉතින් ඊට පස්සේ මෙහෙවිලා දැන් අර හාමුදුරුවෝ සාමාන්‍ය විදිහට මහානකම් කරගෙන යනවා. දැන් මේක ආරංචිච්ච භික්ෂුන් වහන්සේලා බතක වාදයෙන් මේ හාමුදුරන්ට චෝදනා කරනවා. බතක කියලා කියන්නේ බතකේ බතකයා කියලා කියන්නේ කාටද දන්නවද? වහලා කියන එක. වහලෙක් වගේ දිව්‍යාංගනාවන් වෙනුවෙන් වහල්කම් කරනවා කිව්වද මේ හඳුරම මහානකම් කරනකොට මහන්ට ලැජ්ජයි. ලැජ්ජාව නිසා උන්වහන්සේ සිතුවිලි අහක දාලා උන්වහන්සේ ධර්මානුකූලව වැඩ කටයුතු කළා. උන්වහන්සේ රහතන් වහන්සේ බවට පත් වෙලා බුදුහාඳුර ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දැන් මට අර දිව්‍යාංගනාව දෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් එහෙමයි ওই කතාව තියෙන්නේ. ඉතින් බුදුහාඳුර දේශනා කළේ අර වෙලාවේදී මේ හාමුදුරන්ට මොකද වුනේ? යත අගාරං දුච්චන්නා හරියට හෙවලි කරපු නැති ගයක් වගේ. ඉතින් රාගය වැස්සෙනවා. හැබැයි යථාගාරං සුච්චන්නම් දැන් නන්දහාමුදුරන්ගේ සෙවිලි කළපු වහලක් බඳු ඉසිත රාගෝණ සමති විජ්ජති. ඒ නිසා රාගය වැස්සෙන්නේ නැහැ.
ini sape jiwita wala apit yam kisi klesha me hani kelesi sapit hani akeno na klesha me karna wak sape jiwita hani akeno na e tamai ape jiwita hari widiye tapi sevili karna neti nisa me hondata ara kragadi asrabiang wehen widiye ini sape budre jana nasi desa na akeno tamang tamangi sita e widiye ta shakti mat karganda e to gudami klesha yanging apiwa api wa abhibawa ne karanda puluwan kamak ne ke kleshyanta e nisa kleshyan nisa athi wena prashna walata apita muna denna siddha wenne ne.